එවිට ැබීමක් වාර්තා වෙන හම්බේගම් ප්‍රදේශයෙන් ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ පොඩක් කරුණු ටිකක් දැනගන්න කද්ද මේ වෙලා තියෙන්නේ රතබලාව කියන ගමේ රාත්‍රී 11 මාට විතර මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඒ ගමේ පදිංචි පුද්ගල පිරිසක් ඔවුන්ගේ නිවස ඉදිරි පිට ඉන්න විට ඒ මිදුලේ සිටි පිරිසට වෙඩි තැබීමක් කළා දෙනවා. මේන් වයස අවුරුදු 24ක පුද්ගලයෙක් බරපතල විදිර තුවාල ලැබලා. ඒ වගේම තවත් වයස අවුරුදු 42ක පුද්ගලයෙක් තුවාල ලැබලා තිනවා. ඔහු මේ වන විට ප්‍රතිකාර ලැබලා පිටව ගිහිල්ලා තියෙනවා. මේ සිද්ධියට අදාළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට අරගෙන නැහැ. නමුත් අපි පැමිණි සැකකරුවන් දෙදෙනාම අපි හඳුනනවා. ඒ නිසා ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සිදු කරන ලබනවා. මේ බරපතල තුවාල වෙලා තියෙන පුද්ගලයා ගවසරකම් වලට පැහැදිලිව චෝදනා ලැබලා අධිකරණවල නඩු විභාග වන පුද්ගලයෙක්. ඒතට ඒ වගේම තමයි මේ අනිත් හිටපු ඔහුගේ මිත්‍රයාත් ඒ වගේම මේ වෙඩි තැබීමට පැමිණි පිරිසත් අපිට තොරතුරු තියෙනවා. මොන් එකට කාලයක් ආශ්‍රය කරපුවා හිතවත් අය කියන තොරතුරු අපිට ලැබිලා තියෙනවා. ඉතින් බොහෝ වෙලාවට අපි විශ්වාස කරනවා ඔවුන් මේ යම් යම් ඒ වැනි කාරණාවල සම්බන්ධ වෙලා ඉන්නේ නැති. එහි ඇති වෙච්චි ප්‍රශ්නයක් නිසා මේ සිද්ධිය වෙන්නේ නැති කියලා. නමුත් කෙසේ වෙතත් අපි දැනට තියෙන මේ පිළිබඳව සැකයක් සහ යම් ලැබෙන තොරතුරු පමණයි. දැන් අද වර්තමානයේ දිනපතා වෙඩි තැබීම් සිද්ධ වෙනවා. ගැටුම්. ඒකට ආරක්ෂක අංශ තියෙනවා. නැත්නම් අපි කියමු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක, රාජ්‍ය බුද්ධි, කොට්ටාස බුද්ධි, පළාත් බුද්ධි, හමුදා බුද්ධි, මේ ඔක්කොම බුද්ධි තියෙනවනේ. අන්දරම අන්තිමට මන්ද බුද්ධික. හරිද? මන්ද බුද්ධික හින්දා තමයි මේ රටේ මෙච්චර ඝාතන රැල්ලක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ මන්ද බුද්ධික කොටස බුද්ධිමත් කරන්න ඕනේ. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ඔය සියලුම දෙනා ජනාධිපතිවරයාද, ආරක්ෂක ලේකම්වරයාද, රාජ්‍ය අමතිවරයාද, පොලිස් අමාත්‍යවරයාද, පොලිස්පතිවරයාද, මේ ඔක්කොම ඔබලට අයිති. ශ්‍රී ලංකා ජනරජයේ වෙසෙන ශ්‍රී ලාංකීය පුරවැසියාගේ ජීවිතය ආරක්ෂා කිරීමට කටයුතු කරන්න කියලා මේ වෙලාවේදී ඉල්ලීමක් කරනවා.